හෝහෝහෝ! කොහෙද මේ අන්න හ දන්නේ ආ! අදමම් මේ අන්නහ දන්නේ ආආයෙත් මට අන්න ආසහිතන තැනකට මගේ ගෙදර ඉඳල විනාඩි තුනක විතර බ්්‍රයිව එකක් එච්චලවත් නැත්ත වන්දා. මේ ඩාවින් සිටයක අයිනේම තියෙන ඩොක්ටර්ස් ගොලි! මෙතැනෙතින් නෝෆිෂෙන් ටාවින් සිටයකයිනෙත් ස්වභාදහමටළඟ මෙච්චර ලස්සන තනක්! ඔවහෝ! තියෙනවා! හැබැයි පුද්ධමික කියන්නේ මෙච්චර ලඟින් තිබලස් මමතෙන්ද මෙච්චරකල් ආවි නැත්ති ඇයි කියන එකයි. ඇක්වසින්සකේ ඉන්ට්‍රන්ස්ී එක ඩොල පහළවයි වැඩියන් ඩොල පහග්‍යවල මම අවරුද් දෙකටම් ෆ්‍රී එන්ට්‍රස් කගත්තා කත්තය ඇයි කියල පස්ස කියන්නං. ඔන්න ඉතින් අද මං ආය ිස්්ෆීඩි කරන්න. ලංකාවත් මේ වගේක්ස්පිරෙන්ස් කරන්න තිබුනට මංකවදාවත් ගේල තිබන්නේ ඩොටර්ස් ගොලිවෙල තියන පරිසරය සොන්දරත්වයක්ත් එක්ක මේ අත්දැකව මාරම ලස්සනයි. එතන ඕන තරම් පාන්තියලදිබන මෙන්න මේ ගොල්ලට දාන්න මේ ෆිෂ් මලට්ලා හරි තඩීනේද මේගොල්ලො අස්සේ තව හිටිය ලස්සන කොළපාටක්කෙනෙ. අර යන්නේ එයාගේ නමනම් ොකද්ද කියල වන දන්නේන. ඉතින් මෙතන ඉන්න මාලුවර්ග ගැන ලොකු විසරයක් කරන්න කපල්ල එකක් හිටිය ස්ටාෆික මාර ෆරෙල්ලි හරියට අපට උදව් කරා ෆීඩ් කරන්න මාත් එෙක්ක විසිටස්ලයිටය හරියටම දහයක්කිතර ඉතින් තමන්ග පාර්ටිය නිදහසේ කාලය ගත කරන්න මාර්යිඩියල් තැනක් අන්න ඒ අයිු මම ඩොල පාක්දීලා අවුරුද්ධටම එන්න ෆ්‍රීෙන්න්ට්‍රරන්ස එකක් ගත්තේ මොකද මන්දන්නවා මං ආයෙත් ආයෙත් මෙතිෙන්ටනා කියලා ස්ත්‍රෙස් අවසකට මේ වගේ තැනකට හවසට ඇැවිල්ල කතකරන්න තිබුණනත් ස්ත්‍රෙස්ක කොහහිං ගියාද කෙල නැතිවේ. එතිෙන්ටි යනවෙලාවේ ටිකක් වතුර ලෝටයගේ තිබුණේ හවස්සනකොට නං ටිකක් උඩට උඩට වතුරආවා ඉතිං එතකම් මෙන්න මේ විදිහටත් ෆීඩ් කළා. ආසයි මේගොල්ලො දිහා බලංගින් පොර කැනවිදිිය උඩ පනින විදිහ සමහර වනම්බට හරියට කැප්ච කරගන්න බැරිවුණා. බලන්න බේනවාද කියල මේෙල්ක් ෆිෂ්වා? ඒත් හරියට කැප්ච් කරගන්න බැරවු නොවඉන්නේ. මෙච්චර ලඟටමිල් ෆිෂ් කෙනෙක්ව දැක්ක ලඳ තමයි. ඕන තරම් වෙලා මේ ගොල්ල දිහ බලබල ඉඳකෙනමයාලත් එෙක ෆ්ල කරන්න හිතනවා. මෙයාලත් අප සෙල්ලමට අරගෙන වගේ තමයිද. තව පැත්තකින් හිටියා ඕෂලියාවේ ප්‍රසිද්ධම බැරමාන්ටි ඒ ගොල්ලන්ට ෆීට් කරන්න තිබුණ පාන්‍යෙවෙයි ඒ වෙනුවට තිබනේ වෙනම මාල්ු කැලිමයි කොහොමරිකමක් නෑ මගේ අතින් ඒටික ෆිල්ම් වෙලා නෑ. අනේ ඉතින් බලන්නකු මේ සුන්දර පරිසරෙත්ත එක්ක යන්න හිතනාවාද කියලා. එකඒක වර්ගි පාන්තිබුන මේගොල ඉතිම් වර්ගිදන්න ඇතු ඇති. එක කන්නෙ නොගෙට ඔන් රැල්ලට අපෝක් ගහගෙන මාලුව යනෝ. එතන ඉන්න ස්ටාෆ් එක දෙන්නෙක් විතරයි හිටියේ හරම ෆරෙන්ලී අපිට උදක්කන්නවා කියල දෙනවා එගුලො දහරි විනෝදයි? න්න ඩාවන්නොල ඉන්න කෙනෙක් නං හවසක් අත කරන්න ටොළපාලක්වගේ අඩ්ඩු ගානත්්දලා යන්න සුපිරිම තනක් තවයි මේ. ඒකඉතින් මං ආය කියන්න ඕනෙත් නෑ මේ වීඩියෝ කලිප්ටක දැක්කාම ඔයාලටඒක නිකම්ම දැනෙන ඇති. පරිසරෙත් එක්ක යාාවල ඉන්නකොට හිතට දැන සැනසීම කියල නිම කරන්න බෑ. හිතාගන්නකු මේ දකින ලස්සන මගේ පියවි ඇසට කොච්චර ලස්සන්ට තිෙන්නතිද කියලා ටුව රංචුපිටෙන් ඩාල විදිහන් ලකාව හරි කොලු ේද මෙහි පාරිදිගට ඕන තරන් කොකටුව. ඉතින් ඒ සුන්දරත්වේ විඳගෙන මගේ හවස මේ විදිහට ලස්සනට සැනසීමෙන් ගෙවුණා මට හිතර තුකක් තනිකමක් දැනන වෙලාවට ඉන්න හොයාගත්ත තවත්lasanı සුම්ද තනක්ම. ස්ුබා දහම අපේ හිතර ළඟයිනේது.